ජනතාව තියෙන ආණ්ඩුවක් පරාජයට පත් කළා අලුත් ආණ්ඩුවක් ගේන්නේ Tamanට සහන ගන්න. ඉතින් අපිට අතීතේ ඉඳලම බැලුවොතින් අපි දැක්කා විවිධ සටන් පාට වලින් ආණ්ඩු බිහි වෙනවා. ශ්‍රී ලංකා ආණ්ඩු බිහි වෙනවා, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු බිහි වෙනවා, දෙක එකතු වෙච්ච යහපාලන ආණ්ඩු බිහි වෙනවා. ඊට පස්සේ මේ ඔක්කොම එපා කියලා පුනරුදා ආණ්ඩුත් බිහි වෙනවා. හැබැයි අවසානයේ මොකද්ද වෙලා තියෙන්නේ? එදා හාල්මැස්සෝ කිලෝ එකක් කීයද? කිලෝ එක පැත්තකට වුණා. ග්‍රෑම් 100ක් ගැන කතා කරමුකෝ. මොකද මේ ඉන්න සමස්ත ජනතාව, ගමේ ජනතාව. ගමේ ජනතාවට එක අද පොල් ගෙඩියක මිල කීයද? අද හාල් කිලෝ එකක මිල කීයද? එතකොට එදා මේවා වැඩි වෙනකොට ජනතාව බැන්නා. බැන්න නෙවෙයි බනින තැනට ජනතාවගේ ඔළුව වෙනස් කෙරෙව්වා. ජනතාව ඇන්දුවා. ඒ කියන්නේ ඇන්දෙව්වා. ඉතින් එහෙමනම් දැන් ඉන්නේ බුද්ධිමත් ජනතාවක්. ජනාධිපතිවරණයේදී අපි ඔක්කොම රැල්ලකට ගිහිල්ලා ජනාධිපති කෙනෙක් බිහි කරගත්තා. දැන් ඒක හරි. අවුරුදු 5කට ඔහු බලේ ඉඳීවි. දැන් විධිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. මේක එක කණ්ඩායමකින් රැල්ලක් විදිහට පිරෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේකට හේතුව තමයි කාටවත් තුනෙන් දෙකක් යා යුතු නැහැ. අපිට මතකයි ජේ.ආර්. ජයවර්ධන මහත්මයා 6න් 5ක බලයක් තියෙද්දි මොකද්ද වුනේ? අන්තිමේදී කරගෙන යන්න විදියක් නැතුව රණසිංහ ප්‍රේමදාස මහත්තයාට ආරාධනා කළා කරගෙන යන්න දුන්නා. ඒ වගේම තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කාලේ අපිට මතකයි රාජපක්ෂ වරුන්ට 3න් 2ක බලයක් තිබුණා. 69 ලක්ෂයක් තිබුණා. ජන බලයෙන් පත්තුණු ජනාධිපතිවරේ ජනතාවම පාරට බැහැලා එළවලා දැම්මා. එහෙමනම් මේ තියෙන උදාහරණ අපිට හොඳටම ඇති. මේ තියෙන ආදර්ශ අපිට හොඳටම ඇති. ඒ නිසා පාර්ලිමේන්තුව සරල බහුතරයක් ආණ්ඩු බලයට තිබුණට හොඳයි. ඒ කියන්නේ 113කින් ආණ්ඩුවක් පිටවන්න පුළුවන්. 115ක් හොඳටම ඇති. එහෙමනම් ප්‍රධාන පෙළේ විපක්ෂයකුත් බිහි විය යුතුයි. නමුත් අපි තරඟ කරන්නේ පරදින්න නෙමෙයි, විපක්ෂයට යන්න නෙමෙයි, ආණ්ඩු බලය ගන්න. එහෙමනම් මෙතනදී මොකද්ද විය යුත්තේ? බොරු පොරොන්දු දීලා ජනතාව නොමග යවන සුළු ආකාරයේ ලස්සන සටන් පාට කියලා බලය ගන්න එක නෙමෙයි වෙන්න ඕන. ඒවට අපේ ජනතාව දැන් රැවටුණා හොඳටම ඇති. අද කොහොමද? අද මුලින් කිව්වේ ඉන්ධන වලින් කොමිස් යනවා කිව්වා. ඇමතිට ගිය කොමිස් එකකුත් නැහැ. අද බිත්තර ගෙඩියක මිල කීයද? බිත්තර ගෙඩිය කොමිස් එක ගියේ කාටද? දැන් ඒ කොමිස් එක යන්නේ කාටද? ඉතින් මේව ප්‍රශ්න කරන්න තියෙනවා. රටේ ආරක්ෂාව ගැන දැන් ජනතාව ප්‍රශ්න කරන්න පටන් තියෙනවා. ජාතික ආරක්ෂාව පිළිබඳව අපිට මෑතක ඉඳලා යම් ප්‍රශ්නාර්ථයක් මතුණා. නමුත් රජය නිල වශයෙන් කියනවා ජාතික ආරක්ෂාව සුරක්ෂිතයි කියලා. අපි බොහොම සතුටුයි ඒකට. නමුත් එක දෙයක් තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකාවෙන් කියනකම්ම ඇයි අපේ ආරක්ෂාව තර කරන්නට උනන්දු නොවුනේ? එහෙමනම් මට මතකයි විශේෂයෙන්ම අපේ මේ කැබිනට් ප්‍රකාශකතුමා පහුගෙදා කියලා තිබුණා අපි මාධ්‍ය සංදර්ශන කරන්නේ නැහැ ජාතික ආරක්ෂාවත් එක්ක කියලා. ඒ කියන්නේ මාධ්‍ය මේ මාධ්‍ය හමු තියලා මේව ගැන කියන්නේ නැහැ කියලා. අපිට ආරක්ෂාව පිළිබඳව ලැබුණු තොරතුරු පිළිබඳව තව සත්‍ය තහවුරු කරගන්න තිබුණා කියලා එතුමා කියලා තිබුණා. ඉතින් මට අහන්න තියෙන එක ප්‍රශ්නයක්. එහෙමනම් ඔබ මෙච්චර හිතයිෂීව ඉන්න ඇමරිකාව ඇයි ලෝකෙටම කිව්වේ අපේ සංචාරක කර්මාන්තය බිඳ වැටෙන සුළු ප්‍රකාශයක් කළේ? ඇයි එහෙම කළේ? එහෙමනම් එහෙමනම් ඔවුන්ට ඔවුන්ගේ පුරවැසියා ආරක්ෂා කරගත යුතු නිසානේ. එහෙමනම් ඔවුන්ට අපේ රට කෙරෙහි, අපේ රටේ ආරක්ෂාව සම්බන්ධව කිසියම් ප්‍රශ්නයක් මතුවලා තිබුණු නිසානේ එහෙම කිව්වේ. ඉතින් මෙන්න මේ දේ අද ජනතාව හිතන තරමට බුද්ධිමත්. ඒ නිසා මීට කලින් ජනතාව රැවට්ටුවා. ආයි ජනතාව රවට්ටන්න බෑ. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ජනතාව විඳින දුකෙන් ජනතාව ගලව ගන්න තුනෙන් දෙකක් ඕනේ නැහැ. හොරු වල්ලන්න තුනෙන් දෙකක් ඕනේ නැහැ. කළු සල්ලි හම්බ කරලා පිටරටවල් වල බැංකුවල දාලා තියෙනවා නම් ඒව ලංකාවට ගේන්න තුනෙන් දෙකක් ඕනේ නැහැ. තුනෙන් දෙකක් ඕන වෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සුවිශේෂී සංදිස්ථානයකට බලපාන වගන්තියක වෙනසක් කරන්න නම් විතරයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අපි කීපාරක් සංශෝධනය කරාද? ජනතාවට දැන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන නෙමෙයි ඕන. අල්ලන්න හොරු අපි සතුටි අත්පුඩි ගහනවා. අල්ලන්න දූෂිතයෝ අපි අත්පුඩි ගහනවා. හැබැයි රට හොඳින් කරන්න. හැබැයි අපි කියන්නේ ජනතාව රවට්ටන්න හොරු කියලා හාල් මැස්සෝ අල්ලන්න එපා. අල්ලපු තල් මස්සු නැවත ගේන්න එපා. අපි ජනතාව ඉල්ලුවේ නැහැ මීට අවුරුදු 10 12කට කලින් තියෙන පරණ නඩුවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හිටපු මන්ත්‍රීවරු ඇමතිවරු ගෙනල්ලා ප්‍රශ්න කරන ඒවා. ජනතාවට ඒවට කාලය ගත කරන්න බෑ. ඒ වෙනුවෙන් කාලය කන්න එපා. දැන් ජනතාව ඉල්ලුවේ මොකද්ද? බලයට ගේන්න ජනතාව ඉල්ලුවේ අපේ බදු මුදල් හොරකම් කරලා තියෙනවා නම් ගත වෙච්ච කාලයේදී අන්නේ බදු මුදල් ටික රැස් කරන්න, අපෙන් හොරකම් කරපු සල්ලි ටික ගේන්න, ගෙනල්ලා අපිට ඒව ලබා දෙන්න, භාණ්ඩාගාරයේ මුදල් එකතු කරගන්න,
බදු හොරු අල්ලන්න බදු දැල පුළුල් කරන්න ඒ දැල පුළුල් කරලා ජනතාවට සහන දෙන්න කියලා. ඉතින් දැනට නම් එහෙම ජනතාවට ලැබෙන කිසිම සහනයක් පේන්න නම් නැහැ. හොරු අල්ලනවා කියන්නේ. එතකොට මේ හොරු ඇල්ලීමේ ප්‍රධාන අරමුණද ඊ දවසේ නාවල් රාජපක්ෂව SCID කියනලා විමර්ශනය කළා. මෙහෙමයි හොරා කියන එක අපිට තහවුරු කරන්න බෑ වචනයක් විතරයි. මේ ආණ්ඩුවේ සටන් පාඨයේ වුණත් හොරා දූෂිතයා අල්ලස්කතු මිනිසෙක් කියන එක. එතකොට හොරු ටික පළවා හරින්නනේ රැල්ලකට ඡන්දෙ දුන්නේ. ඉතින් ඒ නාමල් රාජපක්ෂ මේ හිටපු මන්ත්‍රීතුමාගේ සිද්ධිය ගත්තොතින් ඒක ඇවිල්ලා 2010 2015 ආපු නිර්නාමික පැමිණිල්ලක් මුල් කරගෙන. ඉතින් මේව පිළිබඳව කාලය ගත කරන එකද වෙන්න ඕන. මේවද වෙන්න ඕන. ජනතාවිල්ලුවේ මේවද. හැබැයි ඔවුන්ට විරුද්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. නමුත් මේක සංදර්ශනයක්. මෙන්න මේව සංදර්ශන. විය යුත්තේ ඕක නෙමෙයිනේ. විය යුත්තේ ඇත්තටම පහුගිය කාලේ බලන්නකෝ ජාතික ජන බලවේගයේ ඉන්න දැන් අපේක්ෂිකාව විදියට ඉන්න සමහර අය කිව්වා උගන්ඩාවට සල්ලි ගෙනිච්ච කියලා. ඒව ලංකාවට ගේන්න ඕනේ නැද්ද කියලා ඇහුවා. ඔව් ගේන්න ඕනේ. හැබැයි ගෙනිහිල්ලා තියෙනවනම් පස්සේ කියන්න එපා. ඒක වෙනස්කම් කරන්න යන්න එපා. ඒ වෙනකොට ජනතාව රවට්ටල ඉවරයි, රැවටිලා ඉවරයි. ඒ නිසා තවදුරටත් ඇස් බැඳුන් තියන්න එපා. මම කියන්නේ හොරා ලෙස අල්ලනවනම් හරියටම හොරා අල්ලන්න. ඒ අල්ලන හොරාගෙන් ජනතාවට ප්‍රතිලාභයක් ලැබෙන්න ඕන. අන්න ඒ වගේ දේවල් කරන්න. පහුගිය කාලේ නිල්වලා යෝජනා ක්‍රමයක් ගැන කතා වුණා, මහා පරිමාණ වංචා ගැන කතා වුණා. ඒ වගේම තමයි අර කොළඹ මේ නෙළුම් කුළුනේ මහා පරිමාණ වංචා ගැන කතා වුණා. එහෙමනම් මෙන්න මේ සල්ලි ටික නේද ඕන හොයන්න. මේ සල්ලි වලින් හොයලා එකතු කරලා මේ ජනතාවට සහන දෙන්න. පොල් ගෙඩියක මිල අඩු කරන්න, හාල් කිලෝ එකේ මිල අඩු කරන්න, හාල් මැස්සෝ ග්‍රෑම් 100ක් හරි ජනතාවට අරගෙන බත් ටිකත් එක්ක අනාගෙන කන්න පුළුවන් හෙටක් හදලා දෙන්න කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.